ෆ්ලෝරල් හැඩෙන් කැලින් බ්ලොසම් බියුටි හඳුන්වා දෙන මිල රුපියල් 100යි. රටම කැටියෙන් අවසර ලැබුණහොත් ලබන පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කිරීමට තමන් සූදානම් බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මැරින්ජිගේ මහතා පවසනවා. වාහන ආනයනය දැන් නවත්තලා අවුරුදු ආසන්න වශයෙන් පහක් වෙනවා. දැන් මේක කොළේලියක් ලැබිලා තියෙනවා. රජයත් වගේම ජනාධිපතිතුමත් දීලා තියෙනවා දැන් පෙබරවාරිනේ වාහන ගෙන්වීම ප්‍රකෘති කරනවා කියන. පෙබරවාරිනේ වාහන ගෙන්නනවා නම් ඒ සඳහා තව අවශ්‍ය කටයුතු තියෙනවා. ඒ වගේම අපි දන්න පහුගිය කාලේ අනිසි ලෙස වංචනික ලෙස මේ මහා ලොකු සමාගම් ලොකු ගණන්වල වාහන දැන් 3000ක් විතර අත්තිකරම් බරන් එහෙම කරන්න දෙන්න බෑ මොකද ඒ වගේ වාහන විතරක් අහිංසක ජනතාවටත් වාහනයක් ගන්න තියෙන්නේ පසුගිය දසමනතා ලක්කල ප්‍රදේශයේ සිදු කළ රුපියල් කෝටි 6කට අධික වටිනාකමකින් යුත් මැලික් රන් බාණ්ඩ සහ මුදල් කොල්ල කෑමට සම්බන්ධ සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසනවා. දළව සැකකරුවන් 10 දෙනෙක් පමණ අත්අඩංගුවට අරගෙන තියෙනවා. එක මාවතගම් ප්‍රදේශයේ විහාරස්ථානයක සාමින්වහන්සේ නමක් වයස අවුරුදු 42ක රජමහ විහාරයක දෙවැනි සාමින්වහන්සේ විදිහට සිටින සාමින්වහන්සේ නමක්. ඒ වගේම කුරුණෑගල සහ මාතලේ කියන දිස්ත්‍රික්ක දෙකේ පදිංචි පුද්ගලයන් 9 දෙනෙක් තමයි අත්අඩංගුවට පත් වෙන්නේ. හබිරණ සහ ගල්ලුය අතර දුම්රිය මාර්ගයේදී මීනගයා දුම්රිය ගැටීමට ගිය ඕන අලිරංචුවක් දුම්රිය රීදුරාගේ දක්ෂකම නිසා දුම්රිය ගැටීම වළගෙන අයුරු කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා. කඩුවෙල කොරතොට ග්‍රාම සංවර්ධන සමිතියේ ඊයේ පැවති රැස්වීමකදී එම සමිතියේ සමාජිකයෙකුට කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු විසින් පහර දී තිබෙනවා. එම පහර දීම ජංගම දුරකථනයක මෙලෙස පටිගත වී තිබුණා. ඒ ඒ කොහොමද බෑ විදුහල් විදුහල්